අයිබෝන් යාළුවනේ අතල් කිචන්ණිකෙන් අද මං ඔයාලට කියලා දෙන්නේ අල ලුණු සහ හාල්මැස් වලින් ගොඩක් රසවත් බෙදුමක් ලේසියෙන් මහදාගන්න කොහොමද කියලා. ඇත්තටම යාළුවනේ වෙන හොදි වර්ග නැතුව මේකත් එක්ක විතර බත් කන්න පුළුවන්. ඒ තරම් රසයි. අපි එහෙනම් බලමු රසට සුවඳට ලේසියෙන් මේ බෙදුම හදාගන්න කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට හාල්මැස්ස ටිකක් හොඳින් පිරිසිදු කරගෙන ලෑස්ති කර ගන්නවා. ඊට අමතරව කපාගත්ත ලොකු ලුණු, ඉඟුරු සුදු ලුණු, අල සහ කරපිංච ලෑස්ති කර ගන්නවා. ඒ වගේම කෑලි මිරිස් ටිකක් ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු ලේස්ටි කර ගන්නවා. මේ ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් වීඩියක පහලින් දාලා තියෙනවා. එතනින් අරගන්න. ඒ ටික ලේස්ටි කරගත්තන් පස්සේ මම මේ විදිහට තෙල් ටිකක් රත් කරගෙන ඒකට අපි සුද්ධ කරගත්ත අපේ හාල්මැස්ස ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන ඒකත් බෙදෙන අතරතුරම අපේ කපාගත් අල ටිකත් මේ විදිහට දා ගන්නවා. අල කපා ගන්නකොට ඝනකම සාමාන්‍ය ප්‍රමාණයට එන කපා ගන්න. ඔයාලා මේකට තෙල් එකතු කර ගන්නකොට ඔයාලගේ හාල්මැස්ස සහ ආල ප්‍රමාණය අනුව තෙල් ටික දා ගන්න. අපි මේක විනාඩි 10ක් විතර හොඳින් බෙද ගන්න ඕන. මේ විදිහට සාමාන්‍ය ගින්දරේ ආලයි හාල්මැස්ස ටිකයි බෙදගත්තන් පස්සේ මම මේ විදිහට ඒ ටික මේකෙන් අයින් කර ගන්නවා. ඊට පස්සේ වැඩිපුර තියෙන තෙල් ටිකත් අයින් කරගෙන අපි කපාගත්ත සුදු ලුණු ටික මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳින් බෙද ගන්න ඕන. ඊට පස්සේ අපි කරපිංච සහ රම්පෙ ටිකත් දා ගන්නවා. තෙල් එකට හොඳට තලා ගන්න සල් ටිකුත් එකතු කර ගන්න පුළුවන් නම් මේක ගොඩක් රසට හදා ගන්න පුළුවන්. ඒ ටික හොඳට රත්ුනම් පස්සේ අපි කපාගත්ත ලොකු ලුණු ටික මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන සාමාන්‍ය ගින්දරේ අපි මේ ටික හොඳින් බෙද ගන්න ඕන. ඔයාලට කැමති විදිහකට අල ලුණු සහ හාල්මැස්සෝ අඩු වැඩි කර ගන්න පුළුවන්. ලුණු ටික මේ විදිහට විනාඩි දෙකක් විතර රත් කරගත්තන් පස්සේ මම මේකට කෑලි මිරිස් ටිකක් එකතු කර ගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩුත් එකතු කරගෙන ආයෙත් සාමාන්‍ය ගින්දරේ මේ ටික හොඳින් රත් කර ගන්න ඕන. ඔයාලට ඕන සැර අනුව ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් සහ ආම මිරිස් එකතු කර ගන්න. මේ විදිහට විනාඩි දෙක තුන සාමාන්‍ය ගින්දරේ ලුණු ටික හොඳින් රත් කරගත්තන් පස්සේ අපි මේකට බෙදගත් අල සහ හාල්මැස්ස ටික එකතු කර ගන්න ඕන. ඊට පස්සේ මේ ඔක්කොම සාමාන්‍ය ගින්දරේ හොඳින් කලවම් කර ගන්න ඕන. සාමාන්‍යයෙන් ඔයාලා ගොඩක් අය මේක හදන්න දන්නව ඇති. ඒ වගේම හදනවත් ඇති. ඒත් නොදන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම තමයි මේ දවස්වල එළවලු ගණන් හින්දා මේ වගේ එකක් හදාගත්තොත් හොඳින් නැතුවම බත් කන්න පුළුවන්. ඉතින් යාළුවනේ ආතල් කිචන් එකේ මේ වගේම තවත් ගොඩක් රසවත් ලේසි රෙසිපි තියෙනවා. ඒ හැම රෙසිපියක්ම ඔයාලට channel එක තුළට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳනම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ආතල් කිචන් channel එක හොඳනම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා එහා වෙත තියෙන bell එකට තැනගෙනම යන්න. ඇත්තටම යාළුවනේ මේ ලාදී මේකේ හොඳ සුවඳක් තියෙනවා. ඔයාලට මේකට හාල්මැස්ස වෙනුවට කරවලත්තර ගන්න පුළුවන්. මේ විදිහට විනාඩි දෙකක් විතර මේ ටික කලවම් කරගත්තන් පස්සේ මම මේක ලිපින් අයින් කර ගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම හදිසි වෙලාවකට උනන් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් කරගෙන ඉක්මනට මෙන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි, දෙපීටයි, මංගියා.